අපි අද දෙවෙනි ඇසින් අවිල්ලා ඉන්නේ බොඩ්ලස් ගුම් වැවටා වලට. ඉතින් බැලු බැල්මට පේනවා ඉතාමත් සුන්දරත්වයකින් හෙබි ප්‍රදේශයක් කියලා මේක. කෙසේ නමුත් ඔබ දන්නවට වඩා එහි යටගියාවක් තිබෙනවා. ඒක සොයාගෙන යන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපේ දෙවෙනිස මාධ්‍ය කණ්ඩායම ඒ ඇතුල් පැත්ත ගවේෂණය කරමින් ඒ පිළිබඳ සොයා බලමින් ඔබට තතු කියන්නයි සූදානම් වෙන්නේ. ඒ වගේම බලධාරීන්ට ඒ පිළිබඳව තතු කීමට අපි සූදානම්. එක්වන්න දෙවෙනි ඇසත් සමඟ. දෙවෙනිස කණ්ඩායම තවත් අනාවරණයක් කරන්නයි මේ සූදානම් වන්නේ. අපි බලමු වැව වටේ ගොස් නැවත මෙම ස්ථානයට එන විට යම් කිසි දෙයක් අනාවරණය කරන්න පුළුවන් වේද කියලා. දෙවෙනි ඇස ඇසින්න ඔබ බුද්ධියෙන් දකින්නට. මෙම වැවට අයත් භූමි භාගය අක්කර 56කට සීමා වී තිබුණද මේ වෙන විට එය අක්කර 27ට ආසන්න ප්‍රමාණයක් දක්වා ශේෂ වෙමින් පවතී. ක්‍රමක් ක්‍රමයෙන් ජනතාව වැවට අයත් භූමි භාගය අත්පත් කර ගැනීම සහ වැවට කුණු කසල බැහැර කිරීම නිසා මෙම ඛේදනීය තත්වයට මුහුණ දීමට සිදු වී ඇත. දෙවෙනිසින් අපි මේ ආපු ගමනේ ඕලන්ට පෙන්වුවේ බොරලස් ගුම් වැව. ඉතින් බොරලස් ගුම් වැව ගැන කතා කරද්දි මේ තියෙන වැවක් ඕලන්ට හිතා ගන්න පුළුවන්ද? ආක්‍රමණික ජලජ ශාකවල ගහණයට නතු වෙච්ච මේ වැව බේරා ගන්න බලධාරීන්ට වගකීමක් තියෙනවද? අන්න එතනයි අපි කතා කළ යුතු. යමු ඉදිරියටම. මේ ගවේෂණෙන් තව ගොඩක් දේවල් හොයන්න පුළුවන්. ඉදිරියටම යමු. ජපන් ජබර සහ නොයෙක් ජලජ ශාකයන්ද වැව ආක්‍රමණය කරමින් සිටී. මෙනිසාම වැවේ එක් පසක් ගොඩ වෙමින් පවතී. කර්මාන්ත ශාලාවලින් පිටවන විෂ සහිත අපජලය බැහැර කරනුයේද මෙම වැවට වීම කෙතරම් සාධාරණද? මේවා ඉවත් කිරීමට හැකියාව තිබියදී බලධාරීන්ගේ ඇස නොගැටෙන්නේ මන්ද? අප දැන් රැඳී සිටින්නේ බොරලස් ගම වැව ඉදිරිපිට තිබෙන ළමා උද්‍යානය ආසන්නයේ. ඉතින් මෙම ස්ථානය පසුගිය ආණ්ඩුව විසින් ළමයින්ට නිර්මාණය කරන ලද ඉතාමත් වටිනා ස්ථානයක්. ඔබට පේනවා අපේ මේ ළමා උද්‍යාන ඉදිරිපිටින් තිබෙන්නේ මත්පැන් පාවිච්චි කරන පුද්ගලයන් භාවිතා කරන මත්ද්‍රව්‍ය භාවිතා කරන බෝතල්. ඉතින් මෙම ස්ථානයට ළමයින්ට එන්නට කියලා හිතන්නටත් නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන්නේ. මං හිතන්නේ මෙම උද්‍යානය මෙම ප්‍රදේශයේ සිටින ළමයින්ට බොහොමත් වටිනා ස්ථානයක් වෙලා තිබුණා මීට කලින් තිබුණු ආණ්ඩුව පැවති කාලයේ. කෙසේ නමුත් මේ වෙනසත් සමගම කාලයත් සමගම මෙම ස්ථානය දැන් ළමයින්ට නොවේ සුදුසු ස්ථානයක් වෙලා තිබෙන්නේ තරුණයින්ට පිටිවන්නටයි. ඉතින් අපි කියනවා අපේ දෙවෙනි කණ්ඩායම මෙම අනාවරණය කරන්නේ වග කීයට පුද්ගලයින්ගේ අවධානය යොමු කරන්නයි. ඉතින් මෙම ස්ථානය නැවත ළමයින්ට ලබා දෙන තෙක් අපේ දෙවෙනි කණ්ඩායම දෙවෙනි ඇසින් බලාගෙන ඉන්නවා. මෙවන් වූ සුන්දර ස්ථානයක ළමයින්ට දකින්න තියෙන්නේ බොහොමත් අපූර්ව සුන්දරත් ඉඳගන්න පුළුවන් අපූර්ව දර්ශන. කෙසේ නමුත් කාලයාගේ අවෑමෙන් මම මතක් කරා පරිදි රැඳී සිටින මෙම ළමා උද්‍යානයේ ඉදිරිපස මෙවන විට තිබෙන්නේ කුණු ගොඩවත්. ඉතින් කෙසේ නමුත් ළමයින්ට මෙම ළමා උද්‍යානයට ඇවිත් රඟ දක්වන්න කියා කෙසේ නමුත් මෙම ස්ථානයේ සුන්දරත් ඉඳගන්නවත් දැන් අවස්ථාවක් උදා වී නොමැත. මම හිතන්නේ මෙම උද්‍යානයේ තවදුරටත් මේ ප්‍රදේශයේ සිටින ළමයින්ට බොහොමත් වටිනා ස්ථානයක් බවට පත් කිරීමට මම බලධාරීන් කටයුතු කළ යුතුයි. ඉතින් තෙවණියස කණ්ඩායම මෙම ස්ථානයට ආවේ මේ ප්‍රදේශයේ තිබෙන ළමයින්ගේ මෙම ස්ථානය දැක දෙන්න කියන්න. ඔගොල්ලෝ මේ රැඳිලා ඉන්නේ
බොල්ලස්ගමු වැවේ එක් කර දෙක. හැබැයි ඉදිරියට පේන සුන්දරත්වය මේ පෙදෙසට නම් නැහැ. මොකද කියනවා නම් මහර්ගම ප්‍රදේශයේ කානු පද්ධති බොහොමයක් මේ වැවට හරවන්නේ මෙන්න මෙම ස්ථානයේ. ඉතින් ඒ ස්ථානය පිළිබඳව පෙන්වන්න තමයි ඔයගලන්ට ගවේෂණාත්මක විදිහට අපි මෙම ස්ථානයට ආවේ. කොහොම නමුත් ඔයගලන්ට පේන්න තියෙනවා මෙතන සතුන්ගේ ඒ කියන්නේ කෘමි සතුන්ගේ පොඩි ගහනයක් දැක ගැනීමට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයගලන්ට මේ පසෙකින් දකින්නට පුළුවන් එම කානු පද්ධති බිම වැවදෙසට හරවා තිබෙන ආකාරය. ඉතින් කොහොම නමුත් ඉදිරියට කරගෙන යාමට සූදානම් මෙම ගවේෂණය තෙවැනි ඇසින් යමු ඉදිරියටම. රේඩියෝ එක දෙවෙනස කණ්ඩායම වේ මේ වන විට රැඳී සිටින්නේ බොරලස්ගමුව වැවේ. ඉතින් මේ වන විට මාස්ටර් ඉන්නවා මෙම වැවේ දීවර කර්මාන්තයේ දෙන මාළු වල්ලන අපේ මෙම ජලාශය තුල සේවය කරන හිතවතෙක් විජේසිරි මහත්මයා. විජේසිරි මහත්මයා ඔබ මේ වෘතියෙමද නියැලෙන්නේ? ඔව්. හොඳයි. ඉතින් දිනපතා මේ ජලාශය තුල මේ වෘතිය නියැලෙනවා. ඔව්. විජේසිරි මහත්මයා අපිට කියන්න පුළුවන්ද මේ ජලාශය දැන් තිබෙන තත්ත්වය? අද නම් ටිකක් ප්‍රිසර්ව් වෙලා තියෙන්නේ. ගලක් දාගන්න බැරි තත්ත්වයකට වෙලා තියෙන්නේ. ඔය මේ ජලාශය තුල කුණු කසල පිරලා තියෙනවා. හොඳයි. මේ ජලාශය තුල මාළුන් බෝ කිරීමේ ව්‍යාපෘතියක් හිම කලින් අරබිලා තිබුණාද? ඔව් අපේ මේ දීවර කමිටියක් තිබ්බා දීවර සමිතියේ අපිට මාළු කඩව එම කොහොමද ඔය දැලි දැන් ඉස්සරහට දෙන්නේ. ඒ කියන්නේ මේ කලින් හිටපු බලධාරීන් විසින් ඒ කියාම ගන්න තිබ්බා. ඔව්. ඒ කියන්නේ මේ වෙනකොට මේ ජලාශය නඩත්තුවන්නේ නගර සභාව හරහාද? නගර සභාව. ඒ කියන්නේ මේ වෙනකොට නගර සභාවේ බලධාරීන් කිසිවක් මෙම ස්ථානට පැමිණෙන්නේ නැහැ. නැහැ. ඇවිල්ලා බල්ලයනවා විතරයි. කරන්නේ නැහැ. ඔබතුමා විතරද මේ ස්ථානයේ දීවර කර්මාන්තය දෙන්නේ? අපිට විතරයි ලැජන් තියෙන්නේ දැන් අරකට කට්ටිය. ඒ කියන්නේ ඔබතුමාට අවසරපත්යක් දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ ඉන්න අනිකුත් මිනිසුන් කිසිම සංගතයක් හොයාගන්න නැති මේ ස්ථානය රැක ගන්න. අලින් තිබුණු පාන ක්‍රමයේ තිබුණු සුන්දරත්වය දැන් නැතිලා. මහත්මයා ඔබතුමාට මේ දීවර කර්මාන්තය යෙදෙන්න අවශ්‍ය කරන දැල්ලාම් පන්න එහෙම ලබා දුන්න රජයෙන් කල්පිත දාන්න මාළු පැටව දුන්නා දැල්ලේම දුන්නා අපේ දීවර සමිතියක් තිබ්බද දැන් ඒක අපි දෙන්න ඒ කියන්නේ දීවර සංවිධාන නමට විතර දැන් තියෙනවා. ඒ කියන්නේ මේ මෙම විත්තිය නියැලෙන්න මේ ඔබතුමාගේ මේ මල් වලින් උදා ගන්න මේ ඔරුව ඔබතුමාගේ ඉදලින් ලබා ගත්තද? ඒ කියන්නේ අව දෙන්නේ දැල්ලාම් පන්න විතරයි. දැන් මෙම දැල්ලාම් පන්න මොනවාද දෙන්නේ? දැන් මෙම ආණ්ඩුව කාලේ පැවති ගිය ආණ්ඩුව කාලේ පැවති සම්බන්ධය දැන් නැහැ. ඉතින් මේ වෙනකොට ඔබතුමාට මේ වැවේ සම්පූර්ණ ප්‍රදේශයම මෙම කර්මාන්තේ ගායන්න පුළුවන්ද? පුළුවන්. කිසි හානියක් නැහැ. මම හිතන්නේ පිටිපස්සෙන් මේ තියෙන පිටිපස්සෙන් කොහොම මේ වගේම හදලා ඉන්නේ.
ජලත් සාක පිල්ල තියෙනවා ද ඔබතුමාට අපේ මේ රේඩියෝ එක දෙමිනස කණ්ඩායම විසින් බලධාරීන්ට එමක් කියන්න තියෙනවා කලින් පැවති පාලන ක්‍රමය තුළ මෙම ජලාශය සුරකින්න ඒවර ගත්තකුව මේ තිබෙන කුණු කසලෙම සුද්ධ කරා හොඳයි ඉතින් රේඩියෝ එක අපි දෙවනස කණ්ඩායමෙන් ඔබතුමාට කියන්න දෙයක් ඇති බලධාරීන්ට ඔබතුමාගේ මේ තියෙන වෘත්තිය ගන්න ොමිතු අපිත් එක්ව කතාවට එක්ුණාට ඉතින් රේඩියෝ එක තෙවෙනස කණ්ඩායමේ මම සෞම්‍ය මට පේනවා ඇතින් ඉතාම බොහොම සුන්දර ස්ථානයක් කෙසේ නමුත් මෙම ස්ථානයෙන් ඔබට ගියපු අපිට පේන්නේ බොහොමත් අපවිත්‍ර වූ ජරාකීර්ණ ප්‍රදේශයක් ධර්මක් තුරට සිට කම්පාවට ලක් වෙනම මෙවන් වූ ස්ථාන අපි රැක්ගත්තුතුයි අපේ බාල පරම්පරාවට තෙවෙනස කණ්ඩායමේ මම සෞම්‍ය මගේ කැමරා කරන සහය වෙනවා රශ්මික පවන් ඒත් එක්කම ඉන්දික දුෂත් කෝරාලගේ ඒත් එක්ක මනෝජ් කාවින්ද ඉතින් අපි තවත් ඉදිරියට යමු මේ සුන්දර වටපිටාවේ සුන්දර අත්දැකීමක් ලබන්න අපිටත් අවස්ථාවක් දාඋනා. කෙදිනක හෝ ඔබටත් මේ අවස්ථාව උදා වේවි. ඒ ඔබක නැගලා වැවි එහා පැත්තට ගිහිල්ලා එන්න. හැබැයි එදාට ඔබට දුක හිතේවි. මේ සංරක්ෂණය කරන්නට ඔබගේ යම් දායකත්වයක් ලබා දිය යුතුමයි නේද කියා. කෙදිනක හෝ ඔබටත් ලැබුණොත් මේ අත්දැකීම ඔබ කියාවි අනිවාර්යයෙන්ම මේ වැව සංරක්ෂණය කළ යුතුමයි කියලා. ඒත් වෙනවනේ මොකුද මේ සාමාන්‍ය ඉන්නේ මේකේ මාළු දැනට සාමාන්‍ය කොච්චර වගේ ලොකු වෙනවා තිලාපි ඇත්තද හොඳ මාළු ජාතියක් කියන නිකන් මේ ගෙනහලා දාන්න තියෙන්නේ උන් හුරු කරන වතුර සාමාන්‍යයෙන් කොච්චර කාලයක් වගේ ඒක තියෙනවද මේ ලොකු වෙන මාස තුනේ ඒ සයිස් එකක් තියෙනවද ලොකු වෙන හරි සාමාන්‍ය කී දෙනෙක් වගේ ඉන්නවද මේ 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 වෘත්තිය කරන මේ කරන්නේ අපිට විතරයි තියෙන්නේ මේ ලයිසන් එක තියෙන්නේ අයිය විතරයි ඔව් අපිට විතරයි මේ මිටින් ඇවිල්ලා අල්ලන අර නිකන් ඉන්දියාවෙන් මෙහෙ ඇවිල්ලා අල්ලන ඕ එහෙම වෙනවද එහෙම ඇවිල්ලා අල්ලනවා ඔව් බෑනේ ඕ ආලෙත් සමනේ කී කරන්නේ බෑනේ ඕ බෝතල් එහෙම තියෙනවා නේ ඇවිල්ලා ජරාව ලොක්කම වෙනවා තමයි
රේඩියෝ එක ඉන්ටර්නෙට් එක යන රේඩියෝ එක එතකොට දැන් මාළු විකුණා ගැනීමේ තත්ත්වය කොහමද අයියලට ගන්න කට්ටි ඉන්නවා මාළු ඉන්නා නම් දෙතේ දෙතේ ගියා ගන්න බලන් ඉන්නවනේ ඉස්සර වැදුනා කිලෝ 30 50 වැදුනා හා දැන් කිලෝ 15යි 10යි අයියෝ නෑ මාළු සාමාන්‍ය මාළු අල්ලද්දි කොහමද මේ පැටව නිදහස් කරන්නේ ඒක අල්ලලා දැලට අහු වෙන මාළු මේ පැටව අයින් කරනවද අපි දින අඟල් සාමාර 4 ආ හා 4 දැල් තමයි දාන්නේ ආ හා හා ලොකු එකක් විතරයි ආ හා තියෙන්න ඕනේ ඔව් අපි සාමාර 4 තමයි දැල් ආ මේ 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 වැටවල් ගහලා තින්න අයියලානේ අපි අපි යාලා තින්න එනවට කුණු එනවට එනවට ඉතින් අපි මේ ටික රගෙන යන්න තියෙන්න බෑයෝ අතවකට දර දෙන්න පුළුවන් අපි දැන් ඕක වැට ගහලා තින්න අපි දැන් මේ වැහිලා මේවා බදින්න බෑනේ ඕ අද අර තියෙන ඔක්කොම ජරාවල් එනවනේ මෙහෙට ඒකෙන් තමයි ටික සීමා වෙලා තියෙන්නේ නේ ඔය මේන්න දෙනවා ඕ ආ යදගත වැවක් මේක ආ මේකේ වැව කියන්නේ 456 ක ලොකු ෂෝ වැවක් මන්ද කරලා හරි වතුර පාරක් එමර ගෙන ජරා වතුර ටික සල්ලියට ඔක්කොම යටයි ඒකනේ වැඩි සරේ 456 ක වැවයි ආ හා අර බත් අර බතර වතුර බහින්නේ කියන්නේ ආ අතනින් බහින්නේ නේ අතනින් තමයි බහින්නේ නේ දැන් මේ ආරංචියක් තියනවා බෝ ගහ කපලා පාර ලොකු කරලා වාහන මොකක්ද යන කතන්දරයක් ඒ ක්‍රියාත්මක වෙන එකක්ද ඒක ඒක හැදුනොත් වැවට තව හානියක් වෙන්නේ නැද්ද? අර වැව් බෑන්ට් එකේ වතුර ලීක් එකක් තියෙනවා කියන්නේ කොහෙද? ආ හා. අම්මෝ තියෙන ජරාවල් ටිකනේ. ආ හා හා ආ හා කොතනද ආ ඔව් ඔක්කොම එහා තියෙන්ට ගෙනවනේ
ලස්සන පරිසරයක් නෙමෙයි විනාශ වෙන්නේ. ඕ මේ කපල් කපල් සෙන එක අය මොනවද හිතන්නේ? ඒ එන මිනිස්සු දැනගන්න ඕනේ ටික පාලනය වෙන්නනේ. මේක කවුද මේ නාගර සංවර්ධන අධිකාරියෙන්ද කරේ? නාගර සංවර්ධන අධිකාරියනේ. ඕ තියෙන හින්දානේ. ඔව් අතහැරලා දානවනේ. ඕ අතන දහම් පාසලනේ. දැක්ක දැක්ක. ඒලා දැන් කොච්චර කාලයක් වගේ දැන් රස්සාව කරනවද?
මේ වගේ සුන්දර චාරිකාවක් යන්න අපට තෝමනාව තිබුණා. හැබැයි මේ චාරිකාවේදී ඔරුව බැරි වෙලාවත් ලොව මැද්දදී පෙරුණා නම් එහෙම අපි ගිලිනවා. ඒත් ගිලුණට පස්සේ නැවත උඩ එනවට වැඩිය හොඳයි නැවතත් යටටම යන එක. හේතුව මේ ජලය ඒ තරමටම අපවිත්‍රයි. මෙපමණ ජලය පිරීලා තිබුණත් මේ වැවේ ජල බිඳක්වත් මිනිස් පරිභෝජනයට නම් කොහෙත්ම ගන්නට බෑ.
සොඳුරු ඉසව්වක වර්තමාන තත්ත්වය ඔබට දැක ගන්න ලැබෙන්නේ 119 ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිට තියෙන බොල්ලස්ගම වැවට මුහුණලා තිබෙන ඒ විනෝද උද්‍යානය ඔබට තව දැක ගන්න පුළුවන්. මෙහි මේ වෙන විට මුල් අසිරිය නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ. හැමදැනම තියෙන්නේ කුණු කොටවල තිබොත් නිවැරදි. ඔබට පේනවා පසිකින් තියෙනවා මේ වැව කියලා කියන්න පුළුවන් ප්‍රදේශය. නමුත් ඒක වැවක් නෙවෙයි මේ වෙනකොට. එහෙන් පිටින්ම එක පසිකින් ඔබට දැක ගන්න පුළුවන් ආක්‍රමණික ශාකවල වැඩිමත් එක්ක ඒවා සුද්ධ පවිතුරු නොකිරීමෙන් මේ ප්‍රදේශවල විනාශය දැක ගන්න පුළුවන් නෙවෙයි තරන්න නෙවෙයි. දැක ගන්නත් පුළුවන් බෝත පොලිති ඒ විතරක් නෙවෙයි. කාල යන බත්පත පවා මේ වැවට විසි කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොමද මෙවන් වූ සුඳුරු පරිසරයක් මේ විදිහට තියාගන්නේ? ඒ විතරක් නෙවෙයි. මේ ප්‍රදේශයේ ඔබට දැක ගන්න පුළුවන් දැන් දැන් වල බිම වැටෙන මේ ගස් කොළන් වලින් බිම වැටෙන කුණු ටික බව. ඒ කියන්නේ කොළ ටික බව අතු ගන්න නැති තත්ත්වයක්. ඉතින් මේවට කවුද ඔබ කියන්නේ? මහජනයා. ඒ සිටීම ඔබට බාරයි. ඒ කෙසේ නමුත් මේ රැකගැනීමේ එක්තුකම එක් වගකීමක් ඔබටත් තියෙනවා. යත් සිතන ගමන්ම ඒවා වගකීම යුත්තන්ට පවරමින් අපි මේ වටපිටාව ඉතාම මනස්කාන්ත ලෙසින් නිර්මාණය වෙලා තිබුණත් දැන් මේ වන විට ඒ කිසිම දෙයක් ඒ ආකාරයෙන් පවතින්නේ නැහැ. විශේෂයෙන්ම මෙතන තිබෙන ආරක්ෂක කුටිය පවා දැන් සුනතියන්ගේ නිවාසයක් බවට පත් වෙලා පුංචි දුවාදරුවන්ට තියා හිරිමල්වියේ තරුණයෙකුටවත් මේ අවස්ථාවට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා. මොකද ඒ පවතින දුර්ගන්ධය ක්ලාන්ත වන තරමටම දරුණුයි. නාගරික පරිසරයක් තුළ මෙවැනි සුන්දර ස්ථානයක් රැක ගැනීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. මොකද පුංචි දුවාදරුවන්ට වගේම වැඩිහිටියන්ටත් සුවපහසුව එහෙම නැත්නම් මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න මෙවැනි සුන්දර පරිසරයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් මේ වන විට මේ වටපිටාවේ දකින්නට ලැබෙන්නේ නැහැ. එනිසා බලධාරීන්ගේ නිලධාරීන්ගේ විතරක් නෙමෙයි පොදු ජනතාවගේත් මේ සම්බන්ධයෙන් දැස් විවර විය යුතුයි. පෙරදා පැවති මේ මනස්කාන්ත පුරවරයට පැමිණෙන දොරටුව අභියස තිබෙන්නේ වතුර මලක්. හැබැයි අද නම් මේ වතුර මලක් නොවේ, මේ වන විට මදුරුවන්ගේ රජධානක් බවට පත් වෙලා. අපි කවුරුත් කැමති බොහොම සිසිලස විඳින්න, නොවේසේනම් ගහක කොළක සෙවණ විඳින්න. හැබැයි මේ පරිසරයේ ගස් තියෙනවා, ඒ තියෙන්නේ ගස් විතරයි. හැබැයි එක කොළයක්වත් ගහක නැහැ. මොකද මේ හැම ගසක්ම දැන් මියදිලා වතුර බින්දුවක් දාන්නවත් කෙනෙක් මේ අහල පහලකවත් නැහැ. විහාරස්ථානය ඉතින් එහි දහම් පාසල් ගුරුවරියක් සමග තමයි අපි මේ වෙලාවේ සම්බන්ධ වීමට සදරන්නේ. ඔබතුමිය මේ පන්සල ගැන පොඩි විස්තරයක් කරමු. මේ පන්සල වැවත් සමග වැවත් ආසන්නයේ පවතින පන්සල. මේ පන්සලේ බිරිවෙන් වැඩම කරන විෂුන් වහන්සේලා 30ක් 40ක් පමණ ස්ථාන පමණ ප්‍රමාණයක් වැඩ සිටිනවා. සාම අධ්‍යාපනය ලබන සාමනීර භික්ෂුන් වහන්සේලා තමයි වැඩි දෙනෙක්. ඒක අනිත් පැත්තෙන් ඉරිදා දවසේ මේ පන්සල පන්සලේ ප්‍රධාන ඉදයක් වශයෙන් පවත්වන දහම් පාසල පවත්වන දවස. ඒක ඉරු දින දහම් පාසල මුළු සතිය පුරාමත් ඉරිදාත් ඇතුළේ සතිය පුරාම මේ ස්ථානයේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි විශාල වශයෙන් ගමට සේවයක් කරන පන්සලක්. හොඳින් මේ විහාරස්ථානය ගැන කතා කරද්දී දැන් අපිට ඈතින් පේන්න තියෙනවා දැන් මෙම ස්ථානයේ පේන්න තියෙන දර්ශන ගැන. ඒ දර්ශන සමග දැන් අපි උදාහරණයක් විදිහට ගමු මෙතන දහම් පාසල් පවතින ස්ථානය. දැන් එතකොට මෙතනින් අපේ ළමයින්ට පේන්න තියෙන දර්ශන හොඳද? හොඳ නැහැ. තාමත්ම අශෝභනයි. මොකද කියනවා නම් දහම් පාසලට හොඳටම කිරිවීම ඇස ගැටෙන විදිහට තමයි මේ ඉතාම අශෝභන දර්ශන ඔයාලට දැනුණා දකින්න එක. අශෝභන දර්ශන මේ අශෝභන දර්ශනවලින්
දසුම් දකින්නට සිනුත දැකිය යුතු දේවල් නොවේ ළමයි. අනෙක් පැත්තේ හාමුදුරුවන්ලා දැකිය යුතු දේවල් මේ කිච හාමුදුරුවෝ සමහර වෙලාවට ඔබ වැවයිනට වෙලා ඉන්නවා. ඒ වැවයින්ටල උන්වහන්සේලාට කෙලින්ම දකින්නේ මේ විකාර දර්ශන ටික තමයි. ගැහැණු ළමයි සහ පිරිමි ළමයින්ට නිදහස තිබුණොත් හොඳයි. ඒ උනාට නිදහස මුක්ති විඳින සුදුසු තැනක් නෙවෙයි මෙතන. ඒ කියන්නේ ඒ නිදහස අයිති විදිහට උදාහරණ කරදරයක් වෙන විදිහට භාවිතා කිරීම තමයි මෙතන තියෙන බරපතලකම. බරපතලකම අනිත් අයට කරදරයක් සහ අනිත් අයට අනිත් අය නොමග යවන ආකාරයේ දර්ශන ඒවා. ගැහැණු ගැහැණු ළමයි පිරිමි ළමයි මෙතන ගොඩක් ඉන්නවා. පාසල ඉගෙන ගන්න ළමයි ඉන්නේ. අපි ගොඩක් ළමයින්ට දැඩි ලෙස ඒවට අවවාද කරලා තියෙනවා. නමුත් දකිනකොට ළමයි හිතන්නේ මේ වගේ නිදහසේ ඇසිරෙන්න පුළුවන් නේද කියන වගේ දේවල් ළමයින්ට හිතෙනවා. මේ මලක් ගන්න බැරි වෙනවා අපිට. සුන්දරයි කියලා හිතාගෙන අපි මේ වැව වටේ රවුමක් ගියා. ඒ යන විටදී අපට මුණ ගැහුණු දේවල් තමයි අපි ඔබ වෙත මේ ගෙනාවේ. සුන්දර පරිසරයක් නොතිබුණාම නොවේ. සුන්දර සතුන් අපි නොදැක්කම නෙමේ. හැබැයි මේ සතුන් මේ සුන්දර පරිසරය යට තිබුණේ ඛේදනීය තත්වයක්. ඒ ඛේදනීය තත්වය තමයි මේ වැව එන්න එන්නම පරිහානියට යනවා. ඒ විතරක් නෙමෙයි මේ වැව ටිකින් ටික ගොඩ වෙනවා. මේ පරිසරය තුළ අප දැක්ක තවත් වැදගත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි තරුණ තරුණියන්ට නිදහසේ ගත කරන්නට අනිවාර්යම තැනක් අවශ්‍යයි. හැබැයි මෙතෙන්ට එන තරුණ තරුණියන් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නවත් අපි දැක්කා. පුංචි දුවා දරුවන්ට මේ පරිසරය විඳින්නට අවස්ථාව උදා කරලා දෙන්න කොහෙත්ම හැකියාවක් නැහැ. මෙවැනි අශෝභන ලෙසින් හැසිරෙන තරුණ තරුණියන් මීට වැඩිය දැනුවත් විය යුතුයි. සමාජය ගැන සිතිය යුතුයි. මේ පරිසරය තුළ තිබෙන තවත් වැදගත් කාරණාවක් තමයි මේ වැව ඉදිරිපස තිබෙන පන්සල. මේ පන්සලේ කුඩා සාමණේර භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩවාසය කරනවා. උන්වහන්සේලාට දකින්නට ලැබෙන්නේ මේ අශෝභන දර්ශන. හැබැයි මේ පින්වතුන්ට ඒ පිළිබඳව කිසිම නිනව්වක් නැහැ. මේ සියලු කාරණා කැටි කළගත් කල එක් අයෙකුට ඇඟිල්ල දික් කළ යුතු නැහැ. මන්දයත් ඇඟිල්ල දික් කරන්නාටත් තවත් ඇඟිලි හතරක් දික්වන නිසාවෙන්. කෙසේ නමුත් සමාජයම මේ සම්බන්ධයෙන් වගකිය යුතුයි. සියලු දෙනාගේම ඇස්සරේවා. හොඳයි. තෙවැනි සාදාවේ මහරගම ප්‍රදේශයේ බොරලැස් ගමුව කියන ප්‍රදේශයේ ඉතාමත් අපූර්ව සුන්දරත්වයකින් හෙබි බොරලැස් ගම වැවුතාවුලට. කෙසේ නමුත් ඔබ දුටුවා එහි ඇතුළු පැත්ත. යන්න තමයි සූදානම් වෙන්නේ තෙවැනි ඇසින්. ඉතින් සමුගෙන යන්නම්. සෞම්‍ය, වඩමුකුත් කියන්න තියෙනවද? ඕරශ්මික, අපි අදාය බොරලැස් ගම ප්‍රදේශයට. ඉතින් අපි රේඩියෝ එක අපේ තෙවැනි ඇස වැඩසටහනත් එක්ක අපි ආවේ. මතක් කරනවා අපි මේ අනාවරණය කරේ මෙම වැඩසටහන තුළින් බලධාරීන්ගේ වගකීම් යුතු පුද්ගලයන්ගේ අවධානය යොමු වෙන කියලා අපි බලාපොරොත්තුෙන් තමයි වැඩසටහන කරේ. ඉතින් මෙවැනිම තවත් අනාවරණයකින් තෙවැනිස කණ්ඩායම හමු වෙමු. මම සෞම්‍ය තුසාර, ඒත් එක්කම කැමරාකරණයෙන් මාත් එක්ක හිටියා රශ්මික පවන්, සහාය කැමරාකරණයෙන් අනුෂ්කාවින්ද, නිෂ්පාදකතුමා ඉන්දික දුෂාන්ත කොරාලගේ මහත්මයා. එහෙනම් මෙවැනිම තවත් අනාවරණයකින් තෙවැනි ඇසෙන් යලි හමු වෙමු. www.radioeka.lk radioeka.lk helaye hela abhimanaya